පසුගිය කාලයේ රසායනික පොහොර තහනම් කිරීමට රජය පියවර ගත්තා. ඒ හරිත කෘෂි කර්මාන්තයක් සඳහා වූ වැඩපිළිවෙලක් මෙරට තුල ඇති කිරීමටයි. ඒ නිසා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කරන්න කියලයි කෘෂිකර්ම ශාස්ත්‍රයේ නිලධාරීන් ගොවියන්ට උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව රසායනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදු කළ ගොවීන් කාබනික පොහොර යොදා වගා කටයුතු සිදු කරන්න තීරණය කළා. නමුත් කෙටි කාලයක් යන විට ගොවි මහතුන් පැවසුවේ කාබනික පොහොර පමණක් යොදා සිදු කරන වගා කටයුතු සාර්ථක නොවන බවයි. ඇතැම් ගොවි මහතුන් වගා කටයුතු අතහැර උද්ඝෝෂණ කරන්න මහපාරට බැස්සා. ඒ ඔවුන්ට සුපුරුදු පරිදි යලිත රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ කරන්න ගොවියන් මහපාරට ආපු වෙලාවේ ඔවුන් පුන පුනා කිව්වේ ඉදිරියට රටේ හාල් සහ එළවලු හිඟයක් ඇතිවන බවයි. ඒ ඔවුන් වගා කටයුතු වලින් ඉවත් වූ නිසායි. ඇත්තටම අද ඒ කිව්ව අනාවැකි හරි ගිහින් කියලා කියන්න තරම් සාධක දැන් අපිට තියෙනවා. මේ පිටකොටුවේ අද එළවලු මිල ගණන් ගැන පරිභෝගිකයින් සහ වෙළඳුන් දැක්ව අදහස්. අඩුවට දෙන පොල් එලි විතරයි 400 500 යන්නේ ඔක්කොම ඒ කියන්නේ මාස දෙක තුනේ 500 යයි කියලා දැන් 500 තමයි ගිහිල්ලා ඉන්නේ ඔක්කොම දවස් 10 කින් විතර වහිතන එළවලු නැති ශ්‍රී ලංකාවේ ඔක්කොම අද එකට එකක් වැඩි 400 අපි වික්කේ 330යි අද 360යි ඒකට හොයන්න කවුරුත් නැහැ ඉබ්බට වැඩි අවදාම ගණන් තමයි රුපියල් 100 200 200 අවදාම වැඩි එළවලු ගන්න වෙන්නේ ජීවිතේට ඔක්කත් දැන් සුප්පයක්වත් ලෙඩෙකුරුවක්වත් දෙන්න බෑ දැන් තියෙන තත්ත්වයෙන් 250 ගන්න පුළුවන් උඩ දාගෙනවා අත ගන්නම් වෙන අන්තර අපි කනවා දැන් අල ලෝණු විතරයි තියෙන්නේ කණ්ඩ ඉඳුරු 500යි අත්‍යවශ්‍ය ඒවා ඔක්කොම ගණන් වෙයි රසවට ගිලා ආවන් පස්සේ රුපියල් 800ක් දාත් දුන්නා ගෑනි අරන් වීචු කරනවා අපිට යන්නලු කඩේට ගෑන්ඩෝ යන්න බෑලු කඩේට 1000කින් මොකක් කරන්න බෑ දැන් 1000ක වෙලා රුපියලයි අවුරුද්දට අවුරුද්දට අපිට මහත්තයා අපිට හිඟා කන්න වෙන්නේ හිඟා කන්නවත් තිබ්බොත්ම අපිට මන්ත්‍ර දෙන්නේ මම අහගෙන මේ ඉපරේ දැක්කේ නෝ කුකුල් මස් කිලි එකක් ක්‍රිස්මස් එකට 1500ක් විතර වෙයි කියලා ඒක කොහොමද මහත්තයා අපි ජීවත් වෙන්නේ කන්න නෑ මිනිසුන් මැරෙනවා මහත්තයා ඒතරම් යාන්ඩෝ හොඳයි බොහොම හොඳයි යාන්ඩෝ කොට මේ මහත්තයා බොහොම හොඳයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.